අයිබෝවන් පෙරදිග සංගීතය හදාරණ 10 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පළමුවන වාර පරීක්ෂණය සඳහා ප්‍රශ්න පත්‍රයක් ගෙනෙන්න හිතුවා. මේ ප්‍රශ්න පත්‍රය 2020 ඉදිරිපත් වුණු ප්‍රශ්න පත්‍රයක්. එහෙනම් අපි පළවෙනි කොටස මුලින්ම කරමු. ඒ වගේම කියන්න ඕනේ දරුවනේ, මේ ඔයාලා මේවා මේ ප්‍රශ්න ටික ලියා ගන්න, එහෙම නැත්නම් Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ උත්තර ලියලා මේකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන තියෙනවා. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. ළමයි නිරි ගරි සා යන ස්වර ඛණ්ඩය ඇතුළත රාගය මෙතන තියෙනවා. මන්ද්‍රණී නිරි ගරි සා. ඉතින් යමන රාගයේ, බහිරවි රාගයේ, භූපාල රාගයේ, කාපි රාගයේ. අපට කාපි රාගය ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ කෝමලණී නෙවෙයි තියෙන්නේ. භූපාල රාගය ගන්නත් බෑ, භූපාල රාගයේ නී නොමැති නිසා. ඒ වගේම බහිර රාග ගන්න බෑ, නී කෝමලව නේදෙන්නේ. ඒ වගේම රීගා කියන සරත් කෝමලයි දෙන්නේ. ඒතකොට ඒ සර තුනම ගන්න බෑ, රාග තුනම ගන්න බෑ. යමන රාගය ගත්තොත් යමන රාගයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මන්ද්‍රණී බොහෝ වෙලාවට මේ විදිහට යෙදෙන සරකණ්ඩ ගොඩක් වෙලා තියෙන ගරිසා කියන මේ සංගති අපේ යමන රාගය තුළ බොහෝ වශයෙන් දක්නට ලැබෙනවා. ඒ නිසා ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් පිළිතුර එන යමන රාගය. දෙක, කලිඳු ගංගා දෙනී යන ගීතයේ ආශ්‍රිත රාගය වන්නේ. කලිඳු ගංගා දෙනී වඩ තීරේ කියන ගීතය මොන රාගය ආශ්‍රිත ගීතයද කියලා අහන 10 වසරේදී මුල් රාග දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න යමන සහ බහිරවි කියලා. ඉතින් බහිරවි රාගය ආශ්‍රිත ගීත අතරට මේ ගීතය අයිති වෙනවා ළමයි. ඉතින් ඔයාලා රාග පහටම අදාළ ගීත හොයාගන්න, ඒ වගේම ගුරුවරු වලට කියලා දෙයි. ඉතින් කලිඳු ගංගා දෙනියේ නිර්මාණය වන්නේ බහිරවි රාගයේ ආශ්‍රිතවයි. පිළිතුර 4. සර මාලිකා යනුවෙන් හඳුන්වන්නේ සර ස්ථාපන ගීත, සරගම් ගීත, රක්ෂණ ගීත, මධ්‍යල ගීත. ඉතින් සරගම් ගීත වලට තමයි සර මාලිකා කියලා කියන්නේ. යමන රාගයේ සහ භූපාලි රාගයේ අයත් තාටේ හෙවත් මේලේ අහනවා. ඉතින් යමන රාගය සහ භූපාල රාගය එකම තාටයකින් තමයි උපත ලබන්නේ. ඉතින් ළමයි, දැන් ඔගලන්ට රාග පහක් ඉගෙනගෙන දැන් තියෙනවනේ. 9 වසරේදීත් රාග තුනක් ඉගෙන ගත්තා. එතකොට 10 වසරේදීත් රාග දෙකක් ඉගෙන ගන්නවා පළවෙනි වාරේදීම. ඉතින් ඔගොල්ලෝ දැන් දන්නවා භූපාලි රාගය ගත්තොත් භූපාල රාගය උපත ලබන්නේ කල්යාණ තාටයෙන්. එතකොට යමන රාගය ගත්තොත් කල්යාණ තාටේ උපත ලබන්නේ. එතකොට බහිරවි රාග ගත්තොත් බහිරවි තාටේන්. තුන්වෙනි පිළිතුරේ තියෙන කල්යාණ කියලා, කල්යාණ කියන්නේ තාටයක්. එතකොට කල්යාණ තාටෙන් තමයි යමන රාගය සහ භූපාල රාගය උපත ලබන්නේ. පිළිතුර 3. 3-4 යන සලකුණු බටහිර සංගීතයේදී හඳුන්වන්නේ key, signature, scale, chords, time signature. දැන් 3-4 වශයෙන් දක්වන්නේ තාලනේ ළමයි. එතකොට තාල, එතකොට ටයිම් සිග්නේචර් තමයි ගන්න වෙන්නේ. දැන් කී සිග්නේචර් කියන්නේ ෆ්ලැට්ද, ෂාප්ද, නැචරල්ද කියන එක අංගවීමනේ කී සිග්නේචර් කියන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ 4 පිළිතුර. 6 ප්‍රශ්නය, සසස දදද පපප ගගග පපප ගරිග සා ලෙස ප්‍රස්තාර වන්නේ. දිච්ඡන්දි තාලයට අයත් ගීතයි, දාදරා තාලයට අයත් ගීතයි, ජප් තාලයට කෙඹු තාල ලෙස දැක්වෙනවා. ඉතින් ඕගලන්ට තේරෙනවා මාත්‍රා තුනක් තියෙනවා. එක මාත්‍රාවකට අකුරු තුනක් බැගින් විභාග වෙලා තියෙනවා. මාත්‍රා තියන්නේ 2 විභාගයක. එතකොට ඔයාලට පැහැදිලිනේ කෙඹු තාලය කියලා නේද? පිළිතුරු ගන්න වෙන්නේ 4. සරල ගීතයක ගීතේ නාදමාලාවට සමාන්තරව පසුබිමින් වාදිනවන දිගු ස්වර ඛණ්ඩ හඳුන්වන්නේ. සයින් ටු සයින්,
beats, counterpoint, repeat. ඉතින් counterpoint තමයි ළමයි පිළිතුර. මොකද කෙටිසර කණ්ඩවට කියනවා beats කියලා, දිගුසර කණ්ඩවට කියනවා counterpoint කියලා. ඊළඟට F, M කියලා පැත්තකින් තියෙනවා නේද? යනුවෙන් දක්නු ලබන මේ සංකේතය F major නෙවෙයි, F minor ළමයි. F minor ස්කේලේ තමයි මෙහෙම දක්වන්නේ. සරල ගීයක මුලින්ම වාදනය කොටස හඳුන්වන්නේ inter, එහෙම නැත්නම් interlude, introduction, ඒ කියන්නේ intro, beats, counterpoint. ඉතින් ඔයාලා දන්නවා පෙර වාදනය, ඒ කියන්නේ interlude පළවෙනි පිළිතුර තමයි අපි ගන්නෙ. 10 වෙනි ප්‍රශ්නයේ බටහිර සංගීත ප්‍රස්තාර කරනයේදී නිහඬ මාත්‍රා දැක්වීම සඳහා යොදාගනු ලබන සංකේතය හඳුන්වන්නේ rest, clef, dotted note, stave. ඉතින් අපි දැන් stave කෙනෙක් ගත්තොත් ඒ බටහිර සංගීත ප්‍රස්තාර කරනයේදී භාවිතා කරන අර ඉරි පහ නේද? ඉරි පහක් මතනේ අපි සර සංකේත ලකුණු කරන්නේ. ඒතර ස්ටේව් එක ගන්න බෑ. ක්ලෙප් කියන්නේ සංකේතයක්. ක්ලෙප් වර්ග දෙකක් තියෙනවානේ, බේස් ක්ලෙප්, ට්‍රබල් ක්ලෙප් ආදී ලෙස නේද? එතකොට ඒක ගන්න බෑ. ඒතර ඩොටඩ් නෝට් කියන එක ගන්නත් බෑ. රෙස්ට් කියන්නේ නම් නිහඬ මාත්‍රා දැක්වීම සඳහා භාවිත කරන සංකේතය. ඒතර පළවෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. 11 වෙනි ප්‍රශ්නය බටහිර සංගීත ප්‍රස්තාරයක ඇති ෂාප් ස්වර සහ ෆ්ලැට් ස්වර වලින් සමහර අවස්ථාවල ශුද්ධ වන ස්වර සඳහා යොදනු ලබන්න සංකේතය වන්නේ නැචුරල් සංකේතය, ෆ්ලැට් සංකේතය, ෂාප් සංකේතය, ඩොටඩ් සංකේතය. පිළිතුර වන්නේ ළමයි නැචුරල් සංකේතය. කියන්නේ ශුද්ධ ස්වර දැක්වීම සඳහා භාවිතා කරන්නේ බටහිර සංගීතයේ නැචරල් සංකේතය. අපරදිග සංගීත භාණ්ඩ වර්ගීකරණයේදී සංගීත භාණ්ඩ බෙදා දක්වනු ලබන ප්‍රධාන කොටස් තුන වන්නේ පළවෙනි එක ස්ට්‍රිං, වින්ඩ්, පර්කෂන්, ස්ට්‍රිං, පර්කෂන්, කීබෝඩ්, වුඩ් වින්ඩ්, බ්‍රාස් වින්ඩ්, පර්කෂන්, ස්ට්‍රිං, රීඩ්, කීබෝඩ්. එතකොට කීබෝඩ් එක නම් ගන්න වෙන්නේ නැහැ. අපිට ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර ළමයි ස්ට්‍රිං කියන තත්වාදයේ බහඬ. එතකොට වින්ඩ් සුනුගේ ආධාරයෙන්, ප්‍රකෂන් කියන්නේ තැලීමෙන්, තට්ටු කිරීමෙන් වගේ ඒ වාද්‍ය බහඬ. එතකොට පළවෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. 13 වෙනි ප්‍රශ්න ජනගී ආශ්‍රිත සරල ගීයක් නොවන්නේ දෑතට වලලු, වන්නම්, සෞදම්, අම්මා සඳකි, මලසරා, බැලමෙහෙලා නම් මේ ශ්‍රේණිදී ඔයාලා ඉගෙන ගත්තනේ. දෑතට වලලු, වන්නම්, සෞදම්, මලසරා, බැලමෙහෙලා කියන ගීත තුනම ජනගී ඇසුරිතා නිර්මාණය වුණේ. එතකොට දෑතට වලලු සීදේස් කුරතිලක මහතා විසින්, වන්නම් සෞදම් ලයින රන්වල මහතා, මලසරා බැලමෙහෙලා රෝහණ බැද්දගේ මහතා නේද? ඉතින් අම්මා සඳකි කියන්නේ මවගුණ ගීතයක්. පිළිතුර වන්නේ 3. 14 සැම ප්‍රියකරණා ඉමිහිරි කාපි රාගයේ ජාතිය පූරණ වේ නිසි යනුවෙන් දැක්වෙන්නේ කාපි රාගයේ සර්ගම් ගීතය. අපිට ඒ පිළිතුර ගන්න බෑ, මොකද සර්ගම් ගීතයක පදමාලාව දක්නට නොලැබෙන නිසා. කාපි රාගයේ ලක්ෂණ ගීතයයි. දැන් ලක්ෂණ ගීතයක සිද්ධ වෙන්නේ රාගයක විස්තර දැක්වීමනේ. දැන් සැම ප්‍රියකරණා හැම දෙනාම ප්‍රියකරන ඉමිහිරි කාපි රාගයේ, මිහිරි වූ කාපි රාගයේ ජාතිය පූර්ණ වේකෙන්, ජාතිය සම්පූර්ණ වේකෙන් රාගයේ ලක්ෂණයක් කියවෙන්නේ. එතකොට කාපි රාගයේ ලක්ෂණ ගීතය ලෙස නම් අපිට ගන්න පුළුවන්. කාපි රාගයේ මධ්‍යලේ ගීතය නෙවේ, ඒ වගේම සරසම් ගීතෙකු නෙවෙයි. මේක කාපි රාගයේ ලක්ෂණ ගීතය ලෙස තමයි ගන්න වෙන්නේ. පිළිතුර 2. හොඳයි ළමයි, ඊළඟට රිද්ම රටාව දීලා තියෙනවා ගැළපෙන සරපාදය හොයන්නලු. ඉතින් රිද්ම රටාවකදී අපිට සර පෙන්වන්නේ නැහැ, සංකේතයක් ඇසුරින් තමයි මේ විදිහට. දැන් X ඉරාක්, XX ඉරාක්, X ඉරා, XX ඉරාක්. දැන් මේකේ රටාව අනුව තේරෙනවා මාත්‍රා 2, මාත්‍රා 3 ලෙස තමයි විභාග වෙලා තියෙන්නේ කියලා.
ඒ කියන්නේ ජප්තාලයට අනුගතව තමයි මේ රිද්ම රටාව ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් දැන් අගේ ඉඳන්ගෙන් බලන්න හතරවෙනි කේන රීරි ගරි සාගරි. දැන් මේ හැම එකම්ම ජප්තාලයට අනුව තමයි ගොඩනැගුණු ස්වර පස්තාල තමයි දීලා තියෙන්නේ. නමුත් රටාවට අනුවම තියෙන්න ඕනේ. දැන් කතිරයක් ඉරක්. එතකොට කතිරේ කියන තැනට සරේ එන්න ඕනේ. ඉර කෙබල තියෙන තැනට සරයක් දාන්න බෑ. එතකොට පළවෙනි ගමු සා ඉරක්. හරි. ඊළඟ ගායිරි දෙකක් ගන්න බැහැනේ. මොකද රිද්ම රටාවට අනුව දෙවන විභාගයේ කතර දෙකකට පස්සේ තමයි ඉරි කැබැල්ලක් තියෙන්නේ. එහෙනම් පළවෙනි පිතුරු ගන්න බෑ. දෙවෙනි එක බලමු. ගා ඉරක් ගා ගා. දැන් කතර සලකුණු යෙදී තියෙන ආකාරය අනුව දෙවෙනි විභාගයේ කතර සලකුණු දෙකට පස්සේනේ ඉරි කැබැල්ලක් තියෙන්නේ. නමුත් දෙවෙනි පිතුරේදී ගා ගා. ඒ කියන්නේ ගා ඉරක් ගානේ. එතකොට ඒක ගන්න බෑ. තුන්වෙනි පිතුරු ගමු. මා මග පා මග. අපිට ඒ පිළිතුර නම් ගන්න පුළුවන්. මොකද x ඉරක් x x ඉරක් x ඉරක් x x ඉරක්. කියන්නේ සරයක් සරයක් ඇදෙනවා. සර දෙකට පස්සේ ඇදීම, ආය සරයකට පස්සේ ඇදීම, සර දෙකට පස්සේ ඇදෙනවා. එතකොට අපිට තුන්වෙනි පිළිතුර තමයි මේ රිද්ම රටාවට අනුව ගැලපෙන්නේ. නේද ළමයි? පිළිතුර 3. 16 සිංහල කණ්ඩායම් සංගීතයේ නිර්මාතෘවරයා වන්නේ. පිළිතුරු පැහැදිලිවම තියෙනවා. නෙවිල් ප්‍රනාන්දු මහතා තමයි නිර්මාතෘවරයා ලෙස ගන්න වෙන්නේ. රාගයක් ඉපදීමට ශක්තිය ඇති ස්වරමාලාව. දැන් මුඛ්‍යාංගය රාගය තාටය ස්වර සංගති ලෙස දීලා තියෙනවා. දැන් ස්වර සංගති කියන්නේ ස්වර ඛණ්ඩවලට. එතකොට මුඛ්‍යාංගය කියන්නේ රාග විස්තර ලොගල දකින්නවනේ. මුඛ්‍යාංගය තුලිනුත් රාගය හඳුන ගන්නට අපිට පුළුවන් වෙනවා. නමුත් රාගයක් ඉපදීමට ශක්තිය ඇති ස්වරමාලාවට අපි කියන්නේ තාටය. එහෙම නැත්නම් මේලේ කියලා කියනවා. හින්දුස්තානි සංගීතයේදී එවැනි ස්වරමාලාවන් එහෙම නැත්නම් තාට 10ක් තියෙනවා. කර්ණාටක සංගීතයේ නම් 72ක් තියෙනවා. තොර පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නයේදී අහනවා රාගයකට අවම වශයෙන් තිබිය යුතු ස්වර ගණන 7ක් විය යුතුයි, 6ක් විය යුතුයි, 5ක් විය යුතුයි, 4ක් විය යුතුයි. රාගයකට අවම වශයෙන් තිබිය යුතු ස්වර ගණන ජාතියේ රාගයක ජාතිය දිහා බැලුවාම දැනගන්න පුළුවන්. ජාතිය ප්‍රධාන වශයෙන් කොටස් තුනයිනේ. අවුඩව ෂාඩව සම්පූර්ණ කියලා නේද? ඒ කියන්නේ අඩුම වශයෙන් සර පහක් තියෙන්න ඕනේ. උපරිම හතක් තියෙන්න ඕනේ. එතකොට මෙතන හානේ අවම වශයෙන් කීයක් තියෙන්න ඕනේ කියලානේ. පිළිතුර ලෙස ගන්න වෙන පහක්. පහක්වත් තියෙන්න ඕනේ, ඊට අඩු වෙන්න බෑ. එතකොට පිළිතුර 3. නූර්ති ගීතවල මැද ඇති අලංකාර කොටස. දැන් ඔගොල්ලෝ අහලා ඇති දොහරාව. දොහරාව කියලා කොටසක් නූර්තිවල දක්න ලැබෙනවා. මේක තාලයකින් තොරව තමා ගැයෙන්නේ. එතකොට තාන අලංකාර කියන දේවල් අපිට දකින ලැබෙන්නේ රාගවල. මුද්‍රාපදය දකින ලැබෙන්නේ ප්‍රශස්තිවල. උරුට්ටුව දකින ලැබෙන්නේ නාඩගම්වල. එහෙනම් අපිට පිළිතුර ලෙස ගන්න වෙන්නේ හතරවෙනි පිළිතුර දොහොරාව. 20 ප්‍රශ්නයේ මව්පිය ගුණ වරුණ කියවෙන ගීතයක් නොවන්නේ. අම්මා සඳකී සියක් ආයු ලැබ දුණු කෙයියා මලක් වගේ පාන්දරින් ඉස්කෝලට. ඉතින් ඔයාලට පැහැදිලිනේ පාන්දරින් ඉස්කෝලට කියන ගීතේ ළමා ගීතයක්. එතකොට අනිත් ගීත තුනම මවුගුණ ගීතයක්. පිළිතුර වන්නේ අංක 4. 21 ප්‍රශ්නයේදී ළමයි වචන වගේක් දීලා තියෙනවා. වරහන් ඇතුලින් තෝරලා අපි හරි පිළිතුරු දාන්න ඕනේ. 21 ප්‍රශස්ති ගීතවල නිතර ගැයෙන කොටස කිස් තැනක් වේ. දැන් මම ඊට කලිනුත් කිව්වා එක. මුද්‍රාපදය. මුද්‍රාපදය තමයි ගන්න වෙන්නේ. දේශීය සංගීත භාණ්ඩ වර්ගීකරණය හිතන නමින් හඳුන්වයි. එතකොට දේශීය සංගීත භාණ්ඩ වර්ගීකරණය අපි හඳුන්වන්නේ පංචතූර්ය නාදය ලෙස. නේද? ආතත, විතත, විතත ආතත, ඝන, සුචිර.
රාගයක ආරෝහණයේ සහ අවරෝහණයේ දර සර ගණන 90 එහි තීරණය වන්නේ මොකද්ද ළමයි? ජාතිය. 24 සංගීත ප්‍රසංගයකදී තාක්ෂණික මෙවලමක් ලෙස ස්ථානක් යොදා ගනී. එතකොට දැන් ඔයගොල්ලෝ උත්තර ලිව්වම අනිවාර්යෙන් කපන්න ළමයි. එතකොට පිළිතුරුනම් ලේසි. දැන් මෙතන තියෙනනේ බෆල්. බෆල් කියන එක සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගවලදී භාවිතා වෙන්නේ. එහෙනම් ඒ පිළිතුරු තමයි යන්නේ. හොඳ ළමයින් අපි වාගේ හිස්තැනක් ගීතයි. මේ ගීත අයත්වන්නේ ඇත්තරම ළමයි. හොඳ ළමයින් අපි වාගේ. දැන් මේ ගීතවලේ උපදේශනයක්නේ කියවෙන්නේ. 7 ශ්‍රේණියේදී ඔයාල ඉගෙන ගත්ත මේ ගීත උපදේශාත්මක ගීත ලෙස තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ තාලයක කුඩාම ඒකකය හිස්තැනක් යනුවෙන් හඳුන්වයි. තාලයක කුඩාම ඒකකය මාත්‍රාවයි. නාඩගම් සංගීතයේ හිස්තැන තාලවාද්‍ය භාණ්ඩ ලෙස යොදාගන්නේ. එතකොට මද්දලේ තමයි අපි යොදාගන්නේ. තබ්ලාවෙන් වයන ලද තාලපද හිස්තැන නමින් හඳුන්වයි. තබ්ලාවෙන් වයන තාලපද අපි හඳුන්වන්නේ ටේකාව කියලා. ගායනය සහ වාදනය කිරීම පහසුවීම සඳහා හිස්තැනක් ගායනය වාදනය කළ යුතුයි. ඒ කියන්නේ ස්වර අභ්‍යාස. ස්වර අභ්‍යාස ගායනය හා වාදනය කිරීම තුළින් ඔයාලට ගායන වාදන කිරීම හැකියාව තව තවත් වර්ධනය වෙනවා. ඉතින් ළමයි 31 සිට 40 දක්වා පිළිතුරු වගුවසරින් සපයන්න තියෙන්නේ. 31 දී තියෙන ගොයම් ගී, කමත් ගී, බී කී තියෙන ඇදහිලි ගී, තුන්සරණ ගී, පහතරට ශාන්ති කර්ම ගී, සී කොටසේ තියෙන දරුණ ඇලවිලි ගී. මෙතන තියෙන ගැමි ගී පිළිබඳ නේද? එතකොට ඔයගොල්ලෝ මේ ගැන 10 පස්සේදී ඉගෙන ගන්නවා කොහොමද? ඊට අමතරව ඉතින් 8 දී එහෙම ඉගෙන ගත්තා. එතකොට ගැමි ගී වර්ගයෙන් ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවානේ. මෙහි ගී, ඇදහිලි ගී, විනෝදාස්වාදය මත ගොඩනැගුණු ගී, සමාජයේ ගී ලෙස. එතකොට ඒ කොටස් 3කට තමයි බෙදෙන්නේ. ඒ කොටස අයිති වෙන්නේ තොර ගොයම් ගී, කමත් ගී කියන්නේ යම්කිසි ක්‍රියාවක නිරත වීමේදී වෙහෙස, පාළුව, කාන්සිය නිවා ගැනීම සඳහා ගැයුණු ගීත. මෙහි ගී යටතටනේ ගන්න. එතකොට මෙහි ගී යටතට තමයි ගොයම් ගී, කමත් ගී. එතකොට තව හිස්තැන් වලට ගැලපෙන දේවල් ඔයාලා දෙන්න ඕනේ. උදාහරණ මොනවද? තව පාරු ගී, ගැල් ගී නේද? කමත් ගී, ගොයම් ගී, පාරු ගී, ගැල් ගී. හරිනේ. එතකොට බී කොටසේ තියෙන්නේ ඇදහැලි ගී. ඇදහැලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීනේ. එතකොට ඇදහැලි ගී, තුන්සරණ ගී, පාතරට ශාන්ති කර්ම ගී දීලා තියෙනවා. එහෙනම් උඩරට ශාන්ති කර්ම ගී දාන්න පුළුවන්. සී කොටසේ තියෙන සමාජයේ ගීනේ. එතකොට දරුණ ඇලිවිලි ගී දීලා තියෙනවා. පුරපුර උංචිලි වාරම්, එළුවන් කෑම් පනා හැංගීම වගේ උදාහරණ වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයි 38 අහනවා වගුවේ ඒ තුයිරුවේ ගීත නිර්මාණයට පදනම් වී ඇති කොටස වන්නේ. එතකොට ඇදහැලි හා විශ්වාස, එදිනෙදා ජීවන වෘත්ති, විනෝදාස්වාදයේ සමාජ අවශ්‍යතාවයන්. එතකොට අපිට ගන්න පුළුවන් එදිනෙදා ජීවන වෘත්තීන් එක තමයි ගන්න වෙන්නේ. කියන්නේ එදිනෙදා කරපු කාර්යයන්, ගැමියා පැල රැකීම නේද, කමතේ වැඩ, ගොයම් වැඩ නේද, මේ දේවල් කිරීම. එතකොට අපිට දෙවෙනි පිළිතුරු ගන්න වෙන්නේ වගුවේ 3 තීරුවේ ගී නිර්මාණ පදනමේ සාධකයේ වන්නේ 3 තීරුව නෙවෙයි ළමයි. මෙතන බීයා 3 විදිහට තිබ්බට බී එන්න ඕනේ. වගේ බී තුයිරුවේ ගී නිර්මාණයට පදනම් වෙති සාධකය. විනෝදාස්වාදය හා රසාස්වාදය, ඇදහිලි හා, ඉතින් ඔයාලට මම දැන් කිව්වන් ටිකට කලින් ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීවලට උදාහරණ තමයි බී තීරුවේ තියෙන්නේ. ඊළඟට සී තීරුවේ ගීත නිර්මාණ පදනම් වේ සාධකය. සී වල තිබුණේ දරුණ ඇලවිලි ගී වගේ වනේ. එතකොට අපිට ගන්න වෙන්නේ විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතාවයන්. 3 පිළිතුරු තමයි ගන්න වෙන්නේ.
ඉතින් ඔය විදිහට තමයි ප්‍රශ්න 40 තිබෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒකේ පිළිතුරු පත්‍රය තිබෙනවා. නමුත් ඒකේ සමහර පිළිතුරු නිවැරදි නැහැ. ඒ නිසා ඔයාලා පරිස්සමින් මේවා තර්ක කරමින් විෂය කරුණු වලට වැඩි අවධානය යොමු කරමින් පිළිතුරු සොයන්න. මොකද එක ලකුණ වුවත් අපිට වටින නිසා. එහෙනම් ඉතින් දෙවෙනි කොටසත් එක්ක හමු වෙමු. තෙරුවන් සරණයි.